ඉතිහාසයේ කිසිම කෙනෙක් දන්නේ නැති ලංකාවේ ජීවත් වෙන කිසිම කෙනෙක් දන්නේ නැති අපේ අමුතුම ආකාරයක සංගවිච්ච ඉතිහාසයක් තමයි මේ ඉලි කරන්නේ මේ විහාර භූමිය. දැන් මම මේ ඉන්නේ විහාර භූමියක මේක අවුරුදු 2000කදී ලංකාවේ ප්‍රකට විශ්වනාථයතු අක්කර 500ක් වගේ පරාසයක ඇදී විහාර භූමියක තමයි දැන් මේ ඉන්නේ. අද මේකෙ මොකුත් නැහැ. ඉතින් අපේ ඉතිහාසයේ ඉතින් අපි කාලිංග මාර්ග යුද්ධ කාලය එතකොට මෙයාගේ යුද්ධයක් තියෙනවානේ කාගෙද මේ සීගිරි කාශ්‍යපලගේ යුද්ධ ඒ වගේ කාලවල කඳවුරු බැඳලා මේ විහාර භූමි විනාශ කළා. ඊට පස්සේ කාලයක් යනනේ ඒවා වෙන වෙන අයට ගිහිල්ලා ආයුෂලා. ඉතින් අද මොකෝම නැහැ අපිට. ඉතින් අවසානට සුද්ධා විසින් මේ මහා විශාල දෙන් විහාර භූමියල ගල්කන් මරගෙන මේ සුද්ධා ගල් බංගලාවක් හැදුවා. ගල් බංගලාව හදගෙනලා ගල් බංගලාව කලල ගියා. ඊට පස්සේ සුද්ධා රින්නරු සුද්ධා රට ගියා. ඊට පස්සේ සුද්ධා කාලයක් යනකොට ඒ ගල් බංගලාව ගෙනිච්චා. ඊට පස්සේ වෙන මහත් එකෙක් අරගෙන මේ මහත් රට ගිහිල්ලා ඉඳලා ඇවිල්ලා ඉතින් අපි අද පොඩ්ඩක් ආවා. ඉතින් මේ පැත්ත බලලා යන්න මේ අතල් ඉතින් අපි අපි ලෙන විහාර වත්ත ඉතිහාසයෙන් හැඟවුණු කතා හොයාගෙන යනවා යා. වීදුරු කරන මෙහෙම යා මෙහෙම. එතකොට ලෙන විහාර වත්ත මේ ලෝකේ කිසිම කෙනෙක් දැක්කේ නැති ලංකාවේ ජීවත් වෙන කිසි කෙනෙක් දැක්කේ නැති ලෙන් විහාරය හොයාගෙන ආවා. ලෙන් විහාරය මේ තියෙන ලෙන් විහාරය ඔන්න බලා ගන්න කිසිවෙකු දැක්කේ නැති ලෙන් විහාරය ඕම් බලා ගන්න. හරි. එතකොට මම කියන ඒවා බොරු නම් ඉතිහාසය අධ්‍යයනය කරන්න මෙන්න ලෙන් විහාරය. එතකොට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අභියෝගයක් ලංකාවේ ඉන්න උගතුන්ට අභියෝගයක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට විශේෂම අභියෝගයක් මෙන්න ලෙන විහාරය ඉතිහාසයෙන් හොයලා මෙන්න තියෙනවා ලෙන තියෙනවා විහාරය තියෙනවා. හරි. චෛත්‍ය තියෙනවා යෝපගල් තියෙනවා ඔක්කොම තියෙනවා. අය මොකුත් නැහැ කියන්නේ දෙන්නේ නැහැ එන්න දෙන්නන්න. ආයි පස්සේ නැහැ කියන්න හම්ලා අරමන තියාගන්න එපා. ආයි පස්සෝ යා මේ පාරින ගෑන්ලා මේකත් කැමරා වෙනවනේ. ඒක අපි මග ඇවිය මේ බල්ලෝ පුදු දෙනෙක් ඉන්නවා ඒකලු ගත්තා. හරි. මේ ලෙන විහාර මේ තියන්නේ ලෙන විහාර මේ තියන්නේ ලෙන විහාර ස්ටේට්. හරි යා ඔන්න තියන බලා ගන්න ලෙන විහාර ස්ටේට් එක තියෙන්නේ මෙන්න ලෙන විහාරයේ තියෙන භූමිය යා යා. එතකොට ඔන්න බලා ගන්න ලෙන විහාරවත්ත ඔන්න ලෙන විහාරය තියෙන්නේ ඔන්න. දැන්ට මේකේ අධිපතිතුමා ජපානයේ පදිං කියලා අවුරුදු 47ක් හිටපු අපේ නිස්සං කබේරත් මහත්මයා. මේ තියෙන ලෙන විහාර උදාවි සිටිනාට කරුණේ යාරිය දිගයි මුතුමේ කියාක මෙන්න ලෙන විහාර වත්ත මෙන්න යන්න එපා මහත්මයා. මෙන්න චෛත්‍ය අනිත් පැත්ත වීඩියෝ කරන්න යන්න ගන්න පාරේ යන්න තුව අයින් කරන්න මහත්මයා. මෙන්න මේ පැත්ත චෛත්‍ය පොළොව යට යෝපකල් තිබුණා. අද මුකුත් නැහැ. මං ඇවිල්ලා බලනකොට අද ඒව මුකුත් නැහැ. ඊට පස්සේ ඉස් කරන්න යන්නේ යා. හරි. ඔය ටකින්ද මේ තියන්නේ ඒ කියාපු තැන තමයි දෙන විහාරවත්. එතන මෙතන ගල්ලෙන් විහාරය මේක අවුරුදු 40කදී මේක ගිනිගත්තා. සුද්ධ දාලා ගියා. ඊට පස්සේ මේක චෛත්‍ය නතර මේ තුනක් අද මුකුත් නැහැ. අපේ ඉතිහාසයේ තහා මුලින්ම විනාශ වෙලා ගියා. එතකොට කවුරු වෙනවා කොටින් අල්ලා යන්න. මොනවා කොටින් අල්ලා යන්න. මොන ලෙන විහාරවත්ත පාරපල් නදන්නේ පාරපල් නයි යන්නේ.
එතකොට එදා මීට පෙර මෙන්න මේ භූමියේ මෙතන චෛත්‍ය නටබුන් තිබුණා, මෙතන අයින යෝපකල තිබුණා. ඊට පස්සේ ඒවා ඔක්කොම විනාශ කරලා මේ අලුත් වෙනවද පොල්වගා කරලා තියෙනවා. පුරායිද්‍යා කැණීමක් කළොත් මෙතන චෛත්‍ය මහවිශාල චෛත්‍යයක් මතු කර ගන්න පුළුවන්. රුවන්වැලි සෑය වගේ විශාල චෛත්‍යයක් නෙමෙයි, සාමාන්‍යයෙන් මේ ස්තූපාරාමය වගේත් නෙමෙයි, අපි ඊට වඩා ලොකු චෛත්‍යයක් කතරගම අපි කැලණි චෛත්‍ය තියෙන්නේ. ඔව්, ඒ කැලණි චෛත්‍ය වගේ භූමියක් චෛත්‍ය භූමියක් මෙහෙම මතු කර ගන්න පුළුවන්. යෝපකල් තුනද මුකුත් නැහැ, කැණීම් කළා. අපි පුරායිද්‍යාලේ පාරම පුළුවන් නම් මේවා කැණීම් කරන අපේ සංගුණ ඉතිහාසය. හරි, මේ අපි දැන් මේ ඉන්නේ ඉබ්බගමුවෙන් පාර ඉබ්බගමුවෙන් දොඩංගස්ලන්ද පාර. හරි, මේ ඉබ්බගමුවෙන් දොඩංගස්ලන්ද පාරේ මේ තියෙන මං ආපු කාර් එක ලිහිණිහර කියන ගමේ ඒ භූමිය දුක්පත්තන ගහමුල. එතකොට ගහමුල කියන්නේ සුද්ධා විසින් හදපු ගල් බංගලාව ගිනිගත්තට පස්සේ ජපානයේ මහත්මයා නිස්සංක අබේරත්න නැමැති මහත්මයා විසින් ගොඩනගපු දැන් කෝටි ගණක් වටින ගේ ඇවිල්ලා සුවදව කතා බහ කළා. ඔබතුමාලටත් මේ ගැන කතා බහ කරන අපේ මොනවා හෝ දෙයක් ලෝකෙට හෙළිකර ගන්න පුළුවන්. එතකොට මේ වීඩියෝ එක මම මුදාහිනු අන්තර්ජාලයක වීඩියෝ ගින්නේදී පොඩි පොඩි බාධා ඇති වෙලා තියෙනවා, ඒ වටින් ගණන් ගන්න එපා. එතකොට අපේ ඉතිහාසයේ සංගුණේ මෙහෙමයි. මේවා හොයන්න හෙලිපෙලි කරන්න ලංකාවේ සිංහල ජාතිය කිසි කෙනෙක් නැති එකයි අපිට තියෙන ගැළුව. හරි, එතකොට මෙන්නා තව කියන්නේ ඈ, මේ තියෙන්නේ අපි ආපු කාර් එක. හොඳේ, මෙන්න මේ කාර් එක තමයි මම ආවේ. හරි, එතකොට මෙතන කොළොංගොල්ල පැවතනවා. ඊට පස්සේ මෙතන ඇඩ්ජස් වෙන්නේ රුක්කත්න ගහමුල්ල දොඩම් ගස්ලන්ද කියලා තමයි ඇඩ්ජස් වෙන්නේ මෙතන. එතකොට ලියනාරච්චි ස්ටෝස් කියලා කඩයක් තියෙනවා හරියටම මෙතන. එතකොට අපි ගත්තොත් එහෙම ලියනාරච්චි ස්ටෝස් මාතලේ රෝඩ් මේ රුක්කත්න ගහමුල දොඩම් ගස්ලන්ද. හරිද, හරියටම කොහෙද මේ ඇඩ්‍රස් එක? ලියනාරච්චි ස්ටෝස් මාතලේ රෝඩ් රුක්කත්න ගහමුල දොඩංගොඩ. ඔන්න නැවතත් බලාගන්න අපි වීඩියෝ එක අවසන් කරනවා. එහෙනම් මේ පිළිබඳව වීඩියෝ කරන්නට අපි සහාය දුන්න කතා බහ කරපු අපේ ඒ දණ්ඩ ජපන් බංගලාවෙවත් ජපාන් මහත්මයාත් නිස්සං කබේරත්න මහත්මයාත් අපේ කෘතගුණයේ මේ සම්ම මේ කරන අවසර අරන් අපි මේ භූමියේ වීඩියෝ කරන්නේ. මේ ගැන කතා බහ කළා. මේ පොඩ්ඩ භූමිය වීඩියෝ කළා, YouTube එකට දානවා කියලා අපි මේ මහත්මයාගේ අවසර ගත්තා. මේ මහත්මයා ජපානයේ අවුරුදු 44 රැකියාව කළා. ඒ කාලේ ගිනිගත් සුද්දායේ ගල් බංගලාව අපි අරගෙන ඊට පස්සෙ මේ දැන්ට අක්කර 15ක් නේදයි තියෙන්නේ. අක්කර 15ක් මේ ඔප්පෝල පවා තියෙන්නේ. දැන් මෙතන මේ පල්ලෙහාට ගියාම අපේ මේ විශ්වවිද්‍යාලයේ හිටපු විශ්වවිද්‍යාල නායක විශ්වවිද්‍යාලංශලාගේ සහෝදර සහෝදරයන්ගේ ඉඳකලම් ඥාති මිත්‍රයයි සල්ලි විල ගත්තාම ඒ හැම ඉඩමකම ඔප්පු තියෙන දෙන විහාර වත්ත කියලා. එතකොට ඔප්පෝල ඔක්කොම තියෙනවා, ගහලා තියෙනවා, කිසිම අඩුපාඩුවක් නැහැ. මං පුරා 2000 මේවා හොයනකොට ඉතින් එතකොට අපි නැවතත් අර මේ ඉඩම භූමිය අපිට වීඩියෝ කරගන්න අවසර දුන්න ඒ නිස්සංක අබේරත්න මහත්මයාට අපි ස්තුති කරනවා. එතකොට එහෙමනම් අපි නවතින්නම් මේ මගේ වීඩියෝ එක බලපු ඔබ හැමට සත්‍ය අවබෝධය වැටහෙවා. අද දිනය 2000 දිනය කියන්නකො මහත්මයා, 2022 අගෝස්තු මාසේ 13 වෙනි දවස, ඒ කියන්නේ පෙරේදා පොයේ තිබුණේ මගේ මතකයේ. ඔව්, එහෙනම් අද අපි උදේම ගියා මේ බුජස් වෙන්නේ.
බුදස්සන ගියා. ඊට පස්සේ ගියා කෙලි මොඩර්න් එකක් අපි කන්ද විහාර. ඊට පස්සේ බුජා යාම්ලෙන වීඩියෝ කළා. දැන් අපි මෙතෙක් කිසියක නොදුටු මේ ලේන විහාරේ. හරි, එහෙනම් තිබ්බා අපකොටම සිව් මහ රජවරුන්ගේ පීඨයි. හතරවරම් පීඨ.